පැණි කියන්නේ කාම සම්භෝගයට. එක පාර්ටම ඕක කියනකොට ප්‍රශ්න ඇති වෙනවා. මොකද අවුරුදු උත්සවවලදී අවුරුදු සුහදා හමුවලදී මම ඕක කියන්න ගිහිල්ලා මේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා. පැණි කියන්නේ මේකයි. හැබැයි පැණි කියන්නේ කාම සම්භෝගය. කාම සම්භෝගය. මේ තේරෙන සිංහලෙන් කිව්වොත් සෙක්ස්. ඔව් සෙක්ස් එහෙම නැත්නම් ලිංගික සම්භෝගය. පංචකාම සම්පත් තමයි. නමුත් ලිංගිකත්වයට තමයි මේ පැණි කියන්නේ. කොහොමද ලිංගිකත්වයට පැණි කියන්නේ කියලා නිකන් මට හිතුණාට කියන්න බෑනේ. ලිංගිකත්වය සහ පැණි අතර තියෙනවා පුදුමාකාර සම්බන්ධයක්. පුදුමාකාර සම්බන්ධයක්. අපි විවාහ වෙනවා. විවාහ වෙලා අපි කියන්නේ මම නෙමෙයි තරුණයි විවාහ වෙනවා. විවාහ වෙලා ඒගොල්ලෝ මధు සමය ගත කරනවා. මధు කියන්නේ පැණි. පැණි වලට. ඉංග්‍රීසියෙන් කියන්නේ හනිමූන්. හනිමූන් පැණි සඳ. එතකොට ඒක තනිකරම කාම සම්භෝගයේ සම්බන්ධ ගන්න මధు සමය හනිමූන් යනවා කියන්නේ. එතනටත් ඔන්න හනි. සිංහලින් කියනවා මధు සමය කියලා. මధు කියන්නේ මොකද්ද? රුවන් මල් නිගණ්ඩු වගේ පොත්වල තියෙනවා මధు කියන්නේ කිසියම් ගෙඩි జాතියක් කකාරලා ගන්න පානයක්. ඒක ලිංගිකත්වයේ උච්ඡේදකයක්. ඒකට කියන්නේ ලිංගික උද්දීපන පානයක් ඒක. නමුත් සුරාව නෙවෙයි. පැහැදිලිවම සුරාව නෙවෙයි. සුරාව කොටස් දෙකක් තියෙනවා. සුරා මේර. සුරා කියන්නේ අර මේ ආසවණය කරන ඒවා. රෙඩිස්ටිල් කරන ඒවා ආසවණය කරන ඒවා. මේර කියන්නේ පෙරණ ඒවා. සුරා මේර කියලා පංචශීලයේ සඳහන් වෙන්නේ ඔය දෙක. එතකොට මේ මේර කියන එක මිදි වලින් මුද්‍රික ඔය මිදි වලින් එහෙම පෙරලා ගන්න පානයක්. මත් වෙනවා සුළු වශයෙන්. ඒක කාමෝද්දීපකයක්. කාමෝද්දීපකයක් හැටියට තමයි ඒක සලකන්නේ. හැබැයි චුට්ටක් විතර තමයි බොන්නේ. අර මට මීවිත දැන් මහගමසේකර සූරීන් ලියපු කවිවලෙම තියෙනවා මීවිතයි ගීපතයි මට එපා කියලා. අමරදේව සූරීන් ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන්ගේ ගීතවල තියෙනවා මීවිත ගෙන ඉන්න මීවිත. එහෙම නැත්නම් මදුවිත. ඔය අර ගල් පොල් කසිප්පු විස්කි බ්‍රැන්ඩි යෝනේ. ඒ සුරා. අරකින් වෙන්නේ කාමය උද්දීපනය කරගන්න පුළුවන්. හැබැයි නියමිත මාත්‍රාවට. කියනවා තමන්ගේ සොඳුරියට කියනවා මීවිත පුරවන්න කියලා. විශේෂයෙන් පරසතමල් චිත්‍රපටියේ. පරසතමල් චිත්‍රපටියේ මීවිත ඔකයි අර ඕමාර් කයියා. ඕමාර් කයියා ඉතාම වැදගත් උත්තරදි. ඔහු අනුරාධපුර යුගයේ අවසානයේ වගේ මීට අවුරුදු 1000කට විතර කලින් පර්සියාවේ වර්තමාන ඉරානයේ ජීවත් වෙච්ච කෙනෙක්. ඒ ඔහු කියනවා ඔහු ජීවිතයේ දකින්නේ සංගීතය මීවිත සහ කාන්තාව. එතකොට ඕක දැන් ස්ත්‍රිය සුරාව සංගීතය කියලා. සුරාව නෙවෙයි. සුරාව හරියට බිව්වොත් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටින්න බැරි මිනිහට පෙරමි ගැන ගමුකෝ. කාම සම්භෝගයේ දෙන්න. සුරාව කරන්නේ ලිංගික බලහීනතාවක්. මේ අනිවාර්යෙන් සුරාවෙන් ලිංගික බලහීනතාවක්. ලිංගික අබලතාවක් ඇති කිරීම. ඔව් ඒක තමයි. මේ කතා කරන්නේ සුරාව ගැන නෙමෙයි. නෑ ඒක නෙමෙයි. දැන් ඔය මේ ඇෆ්‍රොඩිසියක් කියලා කියන එකට කියන්නේ කාමෝද්දීපකවල ටික 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 ඒක ලිංගිකත්වය වැඩි වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් ඔය කාමෝද්දීපක ඉරානයේ අදත් ඔය පර්සියාවේ ඔය ඉස්ලාමීය සංස්කෘතිය තුළ ඉස්ලාමීය ආගමට වඩා මං කැමති සංස්කෘතිය කියනවනම් ඒ අය ඒ කාම සම්භෝගයේ සඳහා ඔය විවිධ පැණි රස ජාති රට ඉන්දි සූ කිරි වගේ දේවල් යම් යම් ආකාරයට යොදා ගන්නවා. යොදාගෙන ඒවයින් ප්‍රතිඵල භුක්ති වෙනවා. ඉන්දියාවට පව අධිරාජ්‍යයන් පවා කිව්වා. දැන් ඔතන ඔය පැණිවලටයි ඔය මේ ලිංගිකත්වයේ සම්බන්ධ කරන එක තැනක් තමයි ඕක. එතකොට දැන් අපේ අය කරන්නේ දැන් අපේ අය හිතන්නේ ස්ත්‍රිය සුරාව සංගීතය කියලා අරකින් දාගත්ත කටේ හලාගත්තා දාගත්ත කටේ හලාගත්තා ස්ත්‍රිය ගෙදර ඉන්න ස්ත්‍රිය පවා යනවා. ඒක වැඩි ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඕක පටලා ගන්න එපා.